आयुआन सत्य पक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीएट टीवी प्रधान प्रवृत्ति विकास व्याय आरंभ वाने ममुदेशानी डे में किधर है प्रथमे नवदाहने पुत सिरस्थल बेथ है राज्य मातृ दयाश्री जयशेखर महाताट कोविड 19 वायरस से वैलेंडे दयाश्रीव दिन तुनें होंद कराने माटे पुलुआन रेटिगल वेद महाता इधरी पत्वे कोविड आसादितीन हमुईमत समग विश्वविद्यालय प्रतिपादन कमिशन सभावत तावकालिक असाधमाय बंदनागार वलत यालित कोविड आसादितीन निहलटे वाउन्यावे प्रदेश खुदकला कराय गिरिउल्ले प्रदेश किहिपेकट संचरण सीमा विदेशगत श्रमिकेन 61000කට අධික පිරිසක් මෙරටට ගෙන්වා අවසන්. තවත් 69000ක් ගෙන්වීමට නියමිතයි. ඇමති නිවල් සිරිපාල කියයි. විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීම ජාවාරමක් කරගෙන බත් පැකට් එකේ ඉඳලම ගසා කනවා. විපක්ෂෙන් චෝදනා. දූෂණ වංචා ආක්‍රමිකතා ඇතනම් අපිත් ඒ පිළිබඳව හඬ නගනවා. ඇමති නාමල් කියයි. හෝමාගම පොලිසිය වසර 10ක් හොරට වතුර අරන්. ජල සම්පාදන මණ්ඩලය හෝමාගම පොලිසියටම පැමිණිලි කරයි. ट्यूशन क्लास जनवरी 25 වනදා සිට ආරම්භ කිරීමට අනුමැතිය. පක්ෂයේ සභාපති තාමත් මම හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි. ගමනක් යනවා නම් ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕන. හිටපු ජනපති මෛත්‍රී කියයි. මහර ගැටුමින් මියගිය රැඳවියන් 11 දෙනාම වෙඩි වැදී මියගොස් ඇති බවට අධිකරණයේදී තහවුරු වෙයි. ගැටුමෙන් බන්ධනාගාරයට සිදු වූ හානිය රුපියල් කෝටි 6කට අධිකයි. වත්මන් නීති රෙගුලාසී මහජන හිතවාදී ලෙස සරල කිරීමට ජනපතිගෙන් කොමිසමක් ආණ්ඩුවේ මැති අමිතුරුන් ගැන ජනපතිට කිසි විශ්වාසයක් නැහැ විපක්ෂය කියයි ප්‍රථමයෙන් නවදහනේ දේශීය පුවත් වෙත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙනවා ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කර ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් මැති ඇමතිවරුන් දේශපාලකයන් සහ සමීපතමයින්ට නිරෝධායනය වන ලෙසටයි මෙවන විට උපදෙස් ලබා දී තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බව අද පෙරවරුවේ තහවුරු වුණා. රාජ්‍ය අමාත්‍යවරයා පෙරේදා දින PCR පරීක්ෂණයක් සඳහා යොමු වී ඇති අතර ඊයේ රාත්‍රියේදී වෛරස් ආසාදිතෙකු බවට තහවුරු වී ඇති බවටයි සෞඛ්‍යංශ තහවුරු කළේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයින් ඇතුළු ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර අමාත්‍ය කාර්යාලයේද විෂ පිචාරණය කිරීමට පියවරගෙන තිබෙනවා. පසුගිය 30 වනදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදම කාරක සභාව සඳහාද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගීව තිබූ අතර ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් මෙන්ම ප්‍රබලින් රසක්ත එක්ව සිටියා. එසේම නව වසර උදාවීම නිමිත්තෙන් පසුගිය ජනවාරි මාස පළවෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකටද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වී තිබුණා. ඊට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේරාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. රාජ්‍ය අමාත්‍යවරයා අවසන් වරට පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත්තේ පසුගිය වසරේ අයවැය විවාදයේ පැවති දින කිහිපයේදී වන අතර මේ වසරේ ජනවාරි මාස පළවෙනිදා සිට පාර්ලිමේන්තුව වෙත පැමිණ නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස දැනට හඳුනාගෙන ඇති අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට නිරෝධායනය වන ලෙසටයි සෞඛ්‍ය අංශ දෙනුම් දී ඇත්තේ. මේ අතර දින 3ක් ඇතුළත රාජ්‍ය අමාත්‍යවරයා සුව කිරීමේ අභියෝගය බාර ගන්නා බවයි රිටිකල වෙද මහතා පවසන්නේ. මේ වෙනකොට රටේ ප්‍රධාන පුවත් වාර්තාවල සඳහන් වෙනවා උදාශ්‍රී ඇමතිතුමාට මේ කොරෝනා වෛරසය වැළඳිලා තියෙනවා කියලා. ඒක සත්‍යයක් නම් මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඇමතිතුමා දින 3ක් ඇතුළත මම ලෙඩේ සුව කරන්න ඒ අභියෝගය බාර ගන්නවා. ඔබතුමා කැමති නම් ඔබතුමා ඉන්න ස්ථානයකට ඇවිල්ලා රෝගය තුරන් කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න මම සූදානම්. මම ඒ අභියෝගය බාර ගන්නවා. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උග්‍ර කන නාසය පිළිබඳ වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව පසුගිය 24 වනදා සිට අදාළ රෝහල තුළ ප්‍රතිකාර ලබා පිටව ගිය රෝගීන් සොයා නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. බලංකොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1මාරක කුඩා බිරිඳෙකුට හා තවත් කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හමුවේ එම ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථාන පහක දේව මෙහෙයන් තාවකාලිකව නතර කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 4200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ ආශ්‍රිතව ආසාදිතින් 875ක් මැගසින් බන්ධනාගාරයේ ආශ්‍රිතව ආසාදිතින් 850ක් මහර බන්ධනාගාරයේ ආශ්‍රිතව ආසාදිතින් 806ක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ආශ්‍රිතව ආසාදිතින් 419ක් මීගමුව බන්ධනාගාරයේ ආශ්‍රිතව ආසාදිතින් 336 දෙනෙකු වාර්තා වී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ මේ අතර කුරුණෑගල ගිරියොල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන හා වැත්තෑව යන ග්‍රාමනිලධාරී වසම් දෙක සඳහා සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එම ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි ආම්බුලන්ස් තෝරාගත් පුද්ගලින් 150 දෙනෙකු පසුගිය 4 වනදා PCR පරීක්ෂණ සඳහා යොමු කරනු අතර ඉන් පුද්ගලින් 33 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී ඇත බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. වවුනියාව බසාර වීදියේ සිදු කළ PCR පරීක්ෂණ අතුරින් පුද්ගලයන් 55 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ හුදකලා කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. පොළොන්නරුව කඳුරුවල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතින් 14 දෙනෙකු තහවුරු වී තිබෙනවා. ත්‍රිකුණාමලයේ ශ්‍රීමාපුර ප්‍රදේශයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණකින් මාස 7ක කුඩා දරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. අදාළ දරුවාගේ මවද කොවිඩ් ආසාදිතයෙකු ලෙස පසුගියදා සිදු කළ PCR පරීක්ෂණකින් හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් මෙම දරුවාද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. මේ අතර CID භාරයේ පසු වන සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන කොස්කොඩ තාරකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එසේම පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. සමස්තයක් විදිහට වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 130ක්ම වාර්තා වෙලා තියෙන කොළඹ නගර සභා සීමාව ඇතුළේ සංඛ්‍යාත්මකව 12500කට එහා පැත්තේ ගාන. සමස්ත රටේ සිද්ධ වෙලා තියෙන මරණවලින් 55%ක් වෙලා තියෙන කොළඹ නගර සභා සීමාව ඇතුළේ. මේවා දත්ත නෙමේද? මේවා ගැන හිතලා අපි තීරණ ගන්න ඕනේ නැද්ද? අපිට දැන් මේ අලුත් ප්‍රභේද හොයාගන්න තියෙන තාක්ෂණ ඉතාම සීමා සහිතයි. අපේ සාමාන්‍ය PCR රසායනාගාර තුලදී මේක කරන්න බෑ. ඒකට ජාන තාක්ෂණේ පාවිච්චි කරන්න ඕන. ඒක රජයේ රෝහල් වල නෑ. ඒක තියෙන්නේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ඒ රසායනාගාර තුල පමණනම් අපේ රට ඇතුලේ. අපි ඒක හිතන්න ඕනේ. නමුත් අඩුම ගානේ ජයවර්ධනපුර රසායනාගාරයට මේ කෑගල්ලේ සාම්පල් ටික යවල. කරුණාකරලා මොකක් හරි වෛරසයේ ප්‍රභේදයේ වෙන වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉංගලන්තයේ අර එකම දකුණු අප්‍රිකාවේ වාර්තා වෙච්ච වෛරස් ප්‍රභේද සමාන ප්‍රභේද අපේ රට තුල අලුතෙන් නිර්මාණය වෙනවා. විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කළ යුතුයි. විදේශ මාධ්‍ය මේ මොහොතේ වාර්තා කරමින් පවතින පුවතක් වෙතයි අප දැන් අවධානය යොමු කරන්නේ. අද එනම් 8වනදා සිට ලබන 24වනදා දක්වා යුක්‍රේනය සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට රජය තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. විදේශ මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමග මෙලෙස යුක්‍රේනය වසා දැමීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව අද සිට ලබන 24වනදා දක්වා යුක්‍රේනය ලොක්ඩවුන් කිරීමට තීරණය කර ඇති බවට විදේශ මාධ්‍ය මේ මොහොත වන විට තොරතුරු වාර්තා කරමින් සිටිනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ ක්‍රමවේදය තුළ කිසියම් මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ නම් ඊට විරුද්ධව හඬ නැගීමට දෙවරක් නොසිතා කටයුතු කරන බව අමාත්‍ය නමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම වලට පිළිතුරු ලබා දෙමි. ඉවෙනේ සියලුම උපකාරක පන්ති පැවැත්වීම රජයේ දැනුම් දීම මත නතර කර තිබෙනවා. මේ තුලින් වැඩිම අපහසුතාවයන්ට පත් වී සිටින්නේ විභාග සඳහා මුහුණ දීමට නියමිත සිසු දරු දැරියන් වන අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කඩිනමින් උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබා දීමට රජයේ කටයුතු කරන්නේද? පියවරෙන් පියවර කරන්න ඕනේ. ඔක්කොම එකට කරන්න බෑනේ. සම්පූර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපකාරක පන්ති පමණක් නෙවෙයි යළි විවෘත කිරීම තමයි රජයේ අභිලාෂය වෙලා තියෙන්නේ. ජනවාරි 25 වෙනිදා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිර්දේශ වලට යටත්ව උපකාරක පන්ති අපි පටන් ගන්නවා කියලා ඒ සතියකට ඉස්සෙල්ලා අපි ඒ තීරණය අරන් මුළු රටටම කිව්වා. උසස් පෙළ විභාගයේ අපේ රටේ ප්‍රධානම තරඟකාරී විභාගය බවට පත් වී තිබෙනවා. අධ්‍යාපන ඉලක්කය බවට පත් වී තිබෙන විශ්වවිද්‍යාලයකට ප්‍රවිෂ්ඨ වීම, ආණ්ඩුව මුදල් ඕන තරම් වියදම් කරන එක, ව්‍යාපාරිකයෙකුට සහන ලබා දීම වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් ඩොලර් කෝටි 1000ක් කිසිදු හැඟීමකින් තොරව අත්තරින් ලෑස්ති. හැබැයි තමුන් වහන්සේලා
විශ්වවිද්‍යාලයේ මේ දරුවන්ගේ ඇති වී තිබෙන ප්‍රශ්නෙට යම් ප්‍රතිපාදන වැඩි කොට ඒ බඳවා ගැනීම සඳහා කටයුතු කරන්නේ ඇයි ඊයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොවිඩ් ආසාදිතයෙක් හම්බ වුණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැන්ට වසා දමලා තියෙනවා ඊයේ PCR පරීක්ෂණ 50ක් කළා මේකට තාක්ෂණික කරුණු හොයන්න තියෙන හින්දා ඔබතුමාට පිළිතුරු දීම සඳහා ඒකට මම කල් ඉන්නවා ශ්‍රී ලංකා රජයේ මේ දක්වා විදේශයන්හි අසරණ විවිධ ක්ෂේත්‍රයන්හි නියැලී සිටි ශ්‍රී ලාංකිකයන් 61750කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත එසේම තවත් රටවල් 137ක විසෙන ශ්‍රී ලාංකිකයින් 69000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වී ඇත මේ මාසෙ 10 වෙනි දින සිට ක්‍රියාත්මක පරිදි සතියේ දින 5 තුලම තෑම දිනකම එක් ගුවන් යානයක් මගින් විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන යොමු ලබන මගී ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරනවා විදේශගතව සිට ශ්‍රී ලාංකිකයන් පැමිණෙන විට අනිවාර්යයෙන්ම නිරෝධානීය කාල සීමාව දින 14යි අද දින මම සෞඛ්‍ය අමාත්‍යතුමියගෙනුත් ඇහුවා දැන් මේ අයට ඇවිල්ලා ගෙවල් වලට ගිලා නිරෝධානීය වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා නමුත් එවැනි හෙල්ත් ගයිඩ්ලයින් එකක් ආවම දීලා නැහැ දැන් ගෙදර ස්වාමියා ආසාදිතේ බවට පත් වුණත් එක ඇඳේ නිදා ගන්නා බිරිඳ නිරෝධායනයට ගෙනියන්නේ නැහැ ගෙදර නිරෝධායනය කරනවා එහෙනම් පිට රටින් එන අය පමණක් අපි නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියන්නේ කුමක් වෙනුවෙන්ද මේ බලකාය ඇතුළෙම මේ බිස්නස් එකේ අය ඉන්නකොට බලකාය ඇතුළේ පමණක් නෙවෙයි ජනාධිපතිතුමා වටෙත් මේ බිස්නස් එකේ අය ඉන්නේ එතකොට කරු කතානායකතුමනි ගෙවල් වල ස්වයන් නිරෝධන වීම සඳහා අවස්ථාව දෙනවා වෙනුවට යාන්ත්‍රණය හදනවා හෝටල් ඇතුළේ ලියාපදිංචිට නම දා ගන්න ඕන ගුවන් යානයේ ටිකට් එක වෙන් කර ගන්න ඕන හෝටලේ නිරෝධායන කරන්න ඕන මේ ක්‍රියාවලීන් තුනම එකට සම්බන්ධ වෙච්ච මාෆියාවක් එතකොට යුක්‍රේනින් ආපු කට්ටිය කොහොමද? ඒගොල්ලන්ට හෝටල් ඇතුළේ තියෙන මොකද නිරෝධායනේ? ඒකේ කිසිම නිරෝධායනයක් නැහනේ. ඔවුන් ස්විම් පූල් එකේ යනවා, ජිම් එකට යනවා, ඔවුන් කට්ටිය එක්කහුව වෙලා බොනවා, කනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට නැති නිරෝධායනය මොකටද අපේ රටේ මිනිස්සුන නිරෝධායනය කරන්නේ? රට විරුව ආණ්ඩුවට සාප කරයි. මේ අපේ මිනිස්සු ඉන්නේ කන්න නැහැ, ඉන්න නැහැ. මේ වගේ තත්වයක මේ මිනිස්සු හිඟාකකා ඉන්නේ. අයත්තදා ශ්‍රී ලාංකිකයෝ නොමිලේ ගෙනල්ලා තියෙන මිලේ ඉල්ලපු අයට නොමිලේ එන්න දීලා තියෙනවා. ඒ නොමිලේදී ප්‍රාණ පාසුකම්, PCR එක, කැම වීම, දුන් ඉටුන් මේ ඔක්කොම නොමිලේ දීලා තියෙනවා. අදත් රජය ඕනම කෙනෙක්ව නොමිලේ ගේන්න සූදානම්. ඒ හරි යම් කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවා කියන එක පේනවා අර සල්ලි දීලා එන තැන්වල. ටිකට් එකෙන් ගසා ගන්නවා, බත් පැකට් එකෙන් ගසා ගන්නවා, හෝටලෙන් ගසා ගන්නවා. මේක වහම නවත්තන්න ඔබතුමා මේ අහිංසක මිනිස්සු. ආදායම බෙදා ගන්න ඒගොල්ලොම ගහ ගන්න. උදයංග වීරතුංග කියනවා මෙයා මෙයාගේ හෝටල් වල දාන්න උත්සාහ කරා. හැබැයි අපි ඊට ඕන හෝටල් වල දැම්ම කියලා. ඒතොර රට ගැන නෙවෙයි බලන්නේ මේකෙන් ඔප්පු වෙන්නේ මේ සුද්ධ ටික ගෙනාවේ ඒගොල්ලන්ට කීයක් හරි හොයා ගන්න. ලෝක ජනගහනයේ මිලියන එකට වාර්තා වුණ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 11353ක් ලංකාවේ වාර්තා වෙන රෝගීන් ගන්න ජනගහනයේ මිලියන එකට 2180ක් සමද්ද සමද්ද ලෝකයේ ජනගහනයේ මිලියන එකට මරණ සංඛ්‍යාව 245යි ලංකාවේ ජනගහනයේ මිලියන එකට කොවිඩ් මරණ සංඛ්‍යාව 10යි සමත් නෙවෙයි විශිෂ්ට සාමාර්ථයක් අරගෙන තියෙන්නේ විපක්ෂයේ සංවාදයේ හදලා තියෙන්නේ මැරුණට පස්සේ මොකද කරන්නේ කියන එකයි භූමි දානේද ආදානේද කියන එක මා මිත්‍ර හරෙන් ප්‍රධාන මන්ත්‍රීතුමා පෙරේද කතාවක් කරමින් ජනාධිපතිතුමන් අනුරාධපුරයේ මෑණියන් බෑදකින් යනවායි කියලා උපහාසයෙන් අපහාසයෙන් කතා කළා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් අනුරාධපුරයේ ගිහිල්ලා තියෙනවා මෑණියන් බෑදකින් ආණ්ඩුවක් විදියට පූර්ණ වශයෙන් නිරෝධායන කටයුතු කිරීම සඳහා සත පහක්වත් ඒ අයගෙන් අය කරන්නේ නැහැ නැවත ගෙන්වා ගැනීමේ විශේෂ ගුවන් යාන අපි 11 වෙනිදා ඉඳන් ආණ්ඩු විදියට සංවිධානය කරලා තියෙනවා සියල්ලම අධීක්ෂණය කරන්න අපි අපිට කටයුතු කරනවා ඒ ක්‍රමවේදයේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් අපිට ඒක පෙන්වන්න නම් මොකද මේක ජාතික අවශ්‍යතාවයක් ඒකෙදී යම්කිසි මාෆියාවක් ක්‍රියාත්මක වෙනවනම් ඒ මාෆියාවට විරුද්ධව අපි හඬනා ගන්න දෙපාරක් කල්පනා කරන්න නැහැ ජෝ බයිඩන් ඇමරිකාවේ ජනාධිපති වෙනවා 20 වෙනිදාට වයසත් මටත් වඩා වැඩිමල ඒකට ඉස්සෙල්ලම ගිහිල්ලා වැක්සින් එක අහගත්තා දැනටම ඔප්පු වෙලා තියෙනවා ඇත්තම කියනවා නම් අපි ප්‍රමාදයි කියලා මේ වෙලාවේ ඔක්කොගෙම කතාව තියෙන්නේ මේ යුක්‍රේනය ගැන සංචාරය නැති වෙලාවකට අඟහරු ලෝකෙන් හරි මෙහෙට ආවනම් ඒක ගැන අපි සතුටු වෙන්න ඕන ජනතාව ඉවසනවා ඔයගොල්ලෝ ජනතාව කුලප්පු කරනවා ඔහෙලා කාබාසිනිය කරපු ආර්ථිකය තමයි අපි මේ පණ ගහලා එන්නේ ආණ්ඩුව ගඩ මිතුරන් ලවා කොරෝනාව ගරානාවක් කරගත්තා වගේ එන්න තිනු ගසා කයිද කියන බියක් ජනතාවට තියෙනවා ඒ වගේම තවත් සමහරුන්ට තියෙනවා බයක් ප්‍රමිතියෙන් තොර බාලේ වගේ නැයිද කියලා අද අපි පාස් අද අපි ෆේල් එහෙම නෙමෙයි අපි විෂයෙන් විෂය යන්නට ඕනේ විෂයෙන් විෂය ගිහිල්ලා බලන්නට ඕනේ අපි කොහොමද අපි ඒක කරලා තියෙන්නේ රිසල්ට් එක මොකක්ද කියලා අපිට බලන්න පුළුවන් අපේ ආර්ථිකයට දැවැන්ත අභියෝගයක් මතුවලා තියෙනවා ඒ අභියෝගයට අපි මුහුණ දීලා තියෙනවා පසුගිය රජයේ වගේ ඇවිල්ලා හැමදාම ඇඬුවේ නැහැ කොරෝනා වසංගතයත් විපක්ෂයද පාවිච්චි කරන අර හිඟාන්නගේ තුවාලේ වගේ පාර පාර ජනතාව බිය ගන්නලා ජනතාවට වැරදි මතවාද දීලා ජනතාවගේ ජීවිතවලට අවිනිශ්චිතභාවයක් ඇති කරනවා
लोक सौख्य संविधान आवश्यक मिलदीट जनता आरक्षा लबादी अभी फिब्रवरी मेद आरंभक सीलम कटे मे विन संपादने දැනට දිවයින තුල පවතින COVID-19 වසංගත තත්ත්වයත් සමගම රට තුල දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු සෞඛ්‍ය අංශ නිරන්තරයෙන්ම ජනතාව දැනුවත් කරනවා. නමුත් ඇතැම් පාර්ශවයන් අතින් මේවන විට එම කටයුත්තේ ගිලිහී තිබීම කනගාටුවට කරුණක්. මේ මොහොත වන විටත් රට තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා අපි හැම කෙනෙක්ගේම කැපවීම අත්‍යවශ්‍යයි. මෙවැනි සිහිපත් කිරීමක් කිරීමට සිදු වේ ඇත්තේ මේවන විට ඇතැම් පුද්ගලයන්, ඇතැම් ආයතන, ඇතැම් කණ්ඩායම් COVID-19 වෛරස තත්ත්වය පිළිබඳව තැකීමක් නොකර තමන්ගේ වාසිය වෙනුවෙන්ම පමණක් කටයුතු කිරීමේ තත්ත්වයක් රට තුල දකින්නට ලැබීම නිසායි. COVID සමග රටේ දෛනික කටයුතු පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක්. එලෙස දෛනික කටයුතු පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍යයි. ඇතැම් කණ්ඩායම්, ඇතැම් ආයතන, ඇතැම් පුද්ගලයන් විවිධ බලපුලුවන්කාරකම් සහ තමන්ට ඇති විවිධ සම්බන්ධතා මෙන්ම ඇතැම් විට අනිසි බලය සහ නිලයන් භාවිතා කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් කටයුතු කරන ආකාරයන් දක්නට ලැබෙනවා. සංචාරක කර්මාන්තයේ නගා සිටීම අරමුණු කොටගෙන විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන මාර්ගෝපදේශයන් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් කරුණක්. එහෙත් පසුගිය දිනවලදී සිදු වූ අඩුපාඩු මෙන්ම ඉදිරියේදී රට විවෘත කිරීමෙන් අනතුරුව එවැනි අඩුපාඩු අතපසු වීම සහ සිතාමතා කරන නොසලකා හැරීම් හරහා රටට සිදුවිය හැකි හානිය කොතෙක් ද යන්න කිසියෙකුටත් කිව නොහැකි. මෙම ව්‍යසනය ශ්‍රී ලංකාවට ඇතුළු මොහොතේ සිට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොවිඩ් මර්ධන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් සිටිනවා. එහෙත් ඇතැම් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ වෙනත් ආයතන වලින් කොවිඩ් මර්ධනයට ලබා දිය යුතු සහාය මෙවන විට ක්‍රමෙන් අඩු කරමින් පවතින ආකාරයක් දක්නට ලැබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියද අවධාරණය කරන්නේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින්ද ත්‍රිවිධ හමුදාව පොලිසිය ලබා දෙන කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේ ශක්තිමත් භාවය ඒ අයුරින්ම ලබා දිය යුතු බවයි. කොවිඩ් සමග රටේ දෛනික කටයුතු පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරමින් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රමණාගාරයේදී පැවති කොවිඩ් මර්ධනය සඳහා වූ ක්‍රියාකාරී හා සමාලෝචන කමිටු රැස්වීමේදීද දැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා වුණා. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය තුලින් වෛරසය දරුණු ලෙස පැතිරීමේ හැකියාවක් පවතින බවටද විවිධ කණ්ඩායම් තොරතුරු ප්‍රචාරය කරමින් සිටිනවා. මීට පිළිතුරු ලබා දෙමින් අද පැවති සමාලෝචන කමිටුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටියේ සෑම ප්‍රතිකාර මධ්‍යස්ථාන එකින්ම බැහැර කරනු ලබන අපද්‍රව්‍ය TCL යොදා පිරිසුදු කොට මලවපවහන පද්ධතිය මගින් පමණක් බැහැර කිරීමට කටයුතු කර ඇති බැවින් නොයෙකුත් පිරිස් විසින් ප්‍රචාරය කරනු ලබන දුර්මත මුළුමනින්ම අසත්‍ය බවයි. COVID-19 වෛරසය යනු ඕනෑම අයෙකුට වැළඳීමේ හැකියාවක් පවතින බවට මුළු ලෝකයේ පුරාම ඕනෑතරම් නිදර්ශන පවතිද්දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේද ප්‍රථම වරට මහජන නියෝජිතයෙකුටද වෛරසය ආසාදනය වීම හරහා පෙනී යන්නේ තරාතිරම, නම්බුනාම, ආගම්, ජාති, කුලමල ભેද පසෙකලා මෙම ව්‍යසනය පරාජයටපත් කිරීමට එක් නොවුනහොත් මුළු මහත් රටටම මහත් ව්‍යසනකාරී තත්වයකට මුහුණ දීමට සිදුවන බවයි. පසුගියද මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධිය අතරතුර මිය ගිය රැඳවියන් 11 දෙනාම වෙඩිවැදී මිය ගොස් ඇති බවට අද දින අධිකරණයේදී තහවුරු වුණා. පසුගිය නොවැම්බර් මාස 29 වනදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට අදාළ නඩුව අද යලි වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවුණු ලැබූ අතර එෙහිදී බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 දෙනාම වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අධිකරණයේදී තහවුරු වුණා. මෙලෙස මිය ගිය රැඳවියන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළව නඩුව විභාගයට ගෙන තිබූ අතර එෙහිදී මිය ගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට 5 දෙනෙකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක්ද පත් කරනු ලැබුවා. එහිදී එම විද්වත් මණ්ඩල වාර්තාවන්ට අනුව 8 දිනකගේ මරණ පරීක්ෂණ වාර්තා මීට ඉහතදී අධිකරණය වෙත ඉදිරිපත් වූ අතර ඔවුන්ද වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔවුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවත් මීට පෙර අධිකරණයේදී තහවුරු වුණා. ඒ අනුව එම දේහයන් නිරෝධායන නීති රීතීන්ට අනුව ආදාහනය කිරීමටයි අධිකරණය තීන්දුව කළේ.
මේ අතර මහර ගැටුමට අදාළව නඩුව අද දින යලි කැඳ වූ අවස්ථාවේදී මියගිය ඉතිරි රැඳවියන් 3 දෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් වූ අතර එෙහිදී ඔවුන් 3 දෙනාද වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අධිකරණයේදී අද තහවුරු වුණා. ඒ අනුව ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාම වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අද අනාවරණය වුණේ. අද දින අධිකරණය වෙත ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව එම රැඳවියන් 3 දෙනා හට වෛරසය ආසාදනය වී නොමැති හේයින් ඔවුන්ගේ මෘතදේහ ඥාතීන්ට බහර දෙන ලෙසත් දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා. මේ අතර රජයේ පාර්ශවය වෙනුවෙන් කරනු දැක්වූ රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණයේ හමුවේ සඳහන් කළේ එම ගැටුමෙන් මහර බන්ධනාගාරයේ දේපළවලට සිදු වූ අලාභය කෝටි 6කට අධික බවයි. අද මේ මියගිය රැඳවියන්ගේ සාධාරණ වෙනුවෙන් ඒ අයගේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනාට වඩා අද එතන සිදුවවයි කියන දේපල හානි සම්බන්ධයෙන් ඒ 탁සේරු වාර්තා ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් අනිකුත් ඒ සම්බන්ධ කටයුතු ගැන තමයි වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඒ අනුව අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ කරන්න හදන්නේ මේ වෙඩි තබා ඝාතනය කරපු මේ සිද්ධිය යුක්තිසහගත කරන්නද කියන එක. විමල් වීරවංශ එදා කරපු ඒ ප්‍රකාශය මත්පෙති බීලා රැඳවියෝ මේ විදියට එකිනෙකාට ගහගත්තා ඒ වගේ ප්‍රකාශ කරලා මේ ඝාතනය සාධාරණීකරණය කරන්න හැදුවා. නිවල් විරවංශ මැතිතුමාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න කියලා ගියවර අධිකරණයෙන් කරපු නියෝගයට අද නීතිපතියක අද උත්සාහ කරේ විමල් විරවංශ මැතිතුමාගෙන් එවැනි ප්‍රකාශයක් ලබා ගැනීම අවශ්‍ය නැහැ කියන එක. සාධාරණයක් ඉටු වුණා. වෙඩි වැදිලා මගේ පුතා නැති වුණේ කියලා අද ඔප්පු වුණා. මම හිතනවා මේ පරීක්ෂණ සාධාරණයි කියලා. ඒ වගේම ඉතුරු ඒවත් මේ විදිහටම සාධාරණව කරයි කියලාත් මම හිතනවා. මගේ පුතා ලොකු පුතා සාධාරණ ඉෂ්ට වුණාද? වසර 10ක සිට නීති විරෝධී ලෙස නල ජලය භාවිතා කළ පොලිසියක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකය සමත්ව තිබෙනවා. හෝමාගම පොලිසිය විසින් මෙලෙස නීති විරෝධී අයුරින් නල ජලය ලබාගෙන තිබූ අතර එම සම්බන්ධතාවය අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය කටයුතු කළා. හෝමාගම පොලිසිය නීති විරෝධී ලෙස ජලය ලබාගෙන ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පැමිණ එම නීති විරෝධී නල මාර්ගය සොයාගෙන තිබුණා. හෝමාගම පොලිසියට ජල සැපයුම් මාර්ග 4ක් තිබී ඇති අතර පසු කාලීනව ඉන් 3ක් විසන්ධි කිරීමට කටයුතු කර තිබුණා. එසේ විසන්ධි කළ නල මාර්ගයේ ඔස්සේ මෙලෙස නීති විරෝධී අයුරින් ජලය ලබාගෙන ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය සඳහන් කළේ. අපට ලැබිච්ච තොරතුරක් අනුව අපි ඇවිල්ලා මේ පරීක්ෂා කළා. බැලුවා හෝමගම පොලිසියේ. ඒතර පොලිසිය කනෙක්ෂන් 4ක් තියෙනවා. 4න් 3ක්ම ඩිස්කනෙක්ට් කරලා එකක් තමයි සක්‍රීය තත්ත්වයේ තියෙන්නේ. ඒ ඩිස්කනෙක්ට් කරපු 3න් එකක් ඇතුළට නීතිමය පිට, ඒ කියන්නේ ඉලීගලි විසිර සම්බන්ධ කරගෙන පාවිච්චි කරනවා. ඒක සාමාන්‍ය අවුරුදු 10ක් විතර පරණ අය කියලා තමයි මෙතන ඉන්න මහතුරු කියන්නේ. ඒගොල්ලෝ කවුරුත් සාමාන්‍ය දන්නේ නැහැ විස්තරයක්. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ ඉන්න කොටත් එන කොටත් තිබුණා. මෙතන විස්තර දැන් අන්තිම මහත්තයා ඉලදී අවුරුදු 10කට උඩදී එතකොටත් මේ තත්ත්වය තමයි තිබිලා තියෙන්නේ. කියන්නේ අවුරුදු 10කට උඩින් ඉඳලා මේ තත්ත්වය තිබිලා තියෙනවා. මෙතන ඒ කියන්නේ මුළු ඔෆිස් එකේ පොලිස් වපසරියට පොලිස් ගොඩනැගිලා තාදලා වපසරියටම ඉලීගලි ලයින් එකකුත් තව නීතිමය ලයින් එකකුත් ලයින් දෙකක් පාවිච්චි කරනවා. අවුරුදු 10ක් විතර පරණයි. එතකොට අපි අවුරුදු 10කට විතර අපස්සට බිල් කරන්න ගියොත් බොහොමකට මොඩමොඩේ අවුරුදු 2කට තමයි ගන්න. සාමාන්‍ය ලක්ෂ 15 විතර අහිමි ආදායමක් මොඩමොඩේ මේක අයකර ගන්න බලාපොරොත්තු වෙනවා. මේ හේතුවෙන් ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයට සිදු පැති පාඩුව රුපියල් ලක්ෂ 15කට අධික වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ATI සහ ස්වර්ණමහල් යන ආයතනයන්හි සිදු වූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එම ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිය දෙනා අපරාධ පක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළිත් අද දින අත්අඩංගුවටගෙන තිබෙනවා. ATI ආයතනයේ සිදු වූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිය දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. නීතිපතිවරයා ලබා දුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ETI ආයතනයේ අධ්‍යක්ෂකවරුන්. එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ETI ආයතනයේ සිදු කළ මුදල් වංචා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගත් අයවලුන් ඉදිරියේදී කොළඹ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. විශ්වසනීය තොරතුරු ඉදිරිපත් වීමේ පදනම මත ඉහත නම් සඳහන් තැනැත්තන් සැකකරුවන් වශයෙන් නම් කර සංශෝධිත 1979 අංක 15 දන්න අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ප්‍රතිපාදනයන්ට අනුව
ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර නිසි අධිකරණ බලයේ ඇති මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ගරු නීතිපතිවරයා විසින් අද දින පොලිස් ප්‍රතිවරයාට උපදෙස් ලබා දෙන ලදී. මීට පෙර මෙම සැකකරුවන් සිව් දෙනා රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීති විරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු අතර පසුව අප මත මුදා හැරුණා. අද දිනේ නැවත ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ETI ආයතනයේ සිදු කළ මුදල් වංචා සම්බන්ධයෙන්. ශ්‍රීලංකා නිදහස් පක්ෂය නිර්මාතෘ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 ජන්මදිනය අදට යෙදී තිබුණා. එවැනි සමරුම් උත්සවයේ අද පෙරපරුවේ පැවැත්ුණේ ගාලුමෝදර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියසදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 ජන්මදිනය වෙනුවෙන් වූ ගුණසමරු උත්සවය අද පෙරවරුවේ ගාලුමෝදුර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්ුණා. උත්සවය ආරම්භ වීමට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැමිණ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. ආගේ පියාණන් ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පස්සේ ගැන මොකද හිතන්නේ? මොකද හිතන්න ඕනේ? දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පස්සේ යන ගමන් මාර්ගය නිවැරදි. ගමන් මාර්ගයක් නැහැනේ. කිසිම ගමන් මාර්ගයක් නැහැ. ඒක නිවැරදිද වැරදිද කියලා මට කියන්න බෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පස්සේ අසාධාරණකුත් වෙලා තියෙනවා කියලා දැන් ඉන්න කා පාර්ශවයේ කියනවා. ඒක ඉතින් දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා මම කිව්වනේ. ඒක කරයි කියලා. පක්ෂ දැන් සභාපති කෙනෙක් කියලා එක්කෙනෙක් ඉන්නවා. යා නීති විරෝධී ලෙස පක්ෂ සභාපති හැටියට ඉන්නෙත්. ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගැලවුණෙත් ඒ හින්දමද? මං ගැලවිලා නෑ. මං පක්ෂ සදහටම ඉන්නවා. තවමත් මං පක්ෂ සභාපති, තවමත් මං පක්ෂේ යාවජීව අනුශාසක, තවමත් මම දේශපාලන මණ්ඩලයේ සභිකෙක්. හැබැයි මට කිසිම රැස්වීමක් කියන්න එපා කියලා දැනුම් දීලා තියෙනවා ඔය කට්ටියට. අද මේ උත්සවයේ දින අටද ඔබතුමිය කලින් ආවේ? කලින් ආවේ මට කලින් එන්න ඕන නිසා. ඒ කියන්නේ ආරාධනාවක් කරේ නැද්ද මේ සැරේවත්? නෑ කිසිම ආරාධනාවක් නෑ. හැබැයි ඒගොල්ලන්ට මේකයි ති නෑනේ. අපිට ඕන ලාවකට අපි එනවා. ඔබතුමියට කනගාටුවක් නැද්ද? අතර මේ පස්සේ මේ වෙන දේ ගැන ඔබතුමිය බොහෝම කනගාටු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අයිතිකාරයෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයද? නෑ. කොහෙත්වල පක්ෂ අයිතිකාරයෝ පක්ෂ සමාජිකයෝ මම අපි ඔක්කොමලා. දැන් ඔබතුමිය කියන අයින් කරලා කියලා තමයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. එයාගේ හීනේ. ඒ හීන දැකලා. ඔබතුමිය ඒතර එක්සත් ජාතික පක්ෂ රී. එක්සත් ජාතික පක්ෂද කිය? කවුද කි? එක්සත් ජාතික පක්ෂේ කාර්යාලයට පස් වතාවක් ගිහිල්ලා රනිල් මහත්තයාට මට ඔබතුමාට සර් කියන්න ඉඩ දෙන්න ඔක හැමදාම කියලා කිව්ව මිනිහා. මං කවදාවත් ගිහිල්ලා නෑ UMP කාර්යාලයට. ඉන් පැයකට පමණ පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් පිරිසක් පැමිණ බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් ගුණසමරු උත්සවය ආරම්භ කළා. උත්සවෙන් අනුතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. චන්ද්‍රිකා මැතිණිය පෙර කලින් ඇවිල්ලා පුෂ්පපහර දක්වා ගියා. ඔව් එතුමිය උදෑසනම ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම ඒ ස්තුතිවන්ත වෙනවා එතුමිය උදේම ඇවිල්ලා ඒ කටයුතු වලට සහභාගී වෙලා තිබීම පිළිබඳව. දැන් එතුමිය කියලා තාම සමාජිකත්වය තියෙනවා සභාපති එතුමිය අනුශාසක එතුමිය. ඔව් කිසි සාමාන්‍යයෙන් රට තුල වැඩ කරනකොට අපි තුල කිසිම වාද වේදයක් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුත් එකට එකතු වෙලා වැඩ කරනවා. වර්තමාන රජය ගත්තත් වර්තමාන රජයේ ඉන්න සීලු මැති ඇමතිවරු විශේෂයෙන්ම 90%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් බිහිවෙච්ච අය. ඒ නිසා එදා ඒ දර්ශනය අදත් ක්‍රියාත්මක කරන්න රජයේ ප්‍රතිපත්ති තුලත් තිබෙනවා. ඒ වගේම අපි රජයට සම්බන්ධ ප්‍රධාන පක්ෂයක් විදිහට අපි හැම විටම රජයේ එක්ක ඉතාම සහයෝගයෙන් මිත්‍රශීලීව සහ සූදශීලීව කටයුතු කරන්නේ එවැනි ප්‍රගතිශීලී මතයන් සමග රට සංවර්ධනය ඉදිරියට ගෙන යෑම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ ආණ්ඩුවත් එක්ක යනවද කලකිරීමෙන්ද කියලා අපි බලමු. ඉතින් තව කල් තියෙනවනේ. දැන් ඉතින් මේ ආණ්ඩුව තියෙනවනේ. මහජන සුභසිද්ධිය ආරමුණු කර ගනිමින් පවත්නා නීති රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. මහජන සුභසිද්ධිය ආරමුණු කර ගනිමින් පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත් කර තිබෙනවා. හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල් සමූහයේ සභාපති ක්‍රිෂන් බාලේන්ද්‍ර යන මහතුරු කොමිසමේ සම සභාපතිත්වය හොබවනවා. කොමිසමේ ලේකම් ධුරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් GS විතනකේ මහතාද පත් කර තිබෙනවා.
මෙම කොමිසමට පැවරී ඇති කාර්යභාරයේ වන්නේ ආයෝජන හා ඉදිකිරීම ශාස්ත්‍ර ප්‍රමුඛ සියලු ශාස්ත්‍රවලට අදාළව දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අවසර පත්‍ර හා බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි රාජ්‍ය මූල්‍ය සහ බදු ආදායම් සම්බන්ධ සියලු නීති රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරනු කෙරෙහිද අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයට ලක් කිරීම එසේම විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සහ වරින් වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධිනියාමනයක් ඇතිවීම නිසා මූලික අරමුණින් බැහැරවීමක් සිදු විය ඇතැයි අධ්‍යයනය කිරීම වඩාත් ඵලදායි නව නියාමන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන් තුල උක්ත නීති රෙගුලාසි වල අදාළ බව සහ ශ්‍රී ලංකාව තුල ඒවා යෝග්‍යතාව ඇගැයීම දැනට පවතින සංකීර්ණ සහ අධිනියාමන නීති පද්ධති තුල ඒවා බලාත්මක කිරීමට රජයටත් ඒ සඳහා අනුගත වීමට ජනතාවටත් දැරිය යුතු වන වියදම සහ උක්ත නීති රෙගුලාසි හේතුවෙන් දූෂණ සහ අවිධිමත් භාවිතයන් නිර්මාණය වීමට ඇති හැකියාව තක්සේරු කිරීම දැනට පවතින චක්‍රලේඛ උපදෙස් නීති රෙගුලාසි සරල කර හැකි ශ්‍රේෂ්ඨ හඳුනා ගැනීම සහ එසේ සරල කිරීමට සහ නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම ජාතික මට්ටමින් පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමින් විවිධ අනුමත කිරීම් අවසර දීම් සහ බලපත්‍ර නිකුත් කිරීම් ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලී ද්විකරණය සිදු වී තිබේදයි අධ්‍යයනය කොට එවැනි ක්‍රියාවලී සුදුසු පරිදි සංශෝධනය කිරීමයි මෙම කාර්ය නිරු කිරීම සඳහා කොමිසමට දින 90ක කාලයක් ලබා දී ඇති අතර සිය කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස් දීමේ බලය කොමිසම සතු වෙනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු වුණා ඒ අරලිය ගහ මන්දිරයේදී श्री लंका रक्षण संस्थावे नागराज शाक्यपुत्र ज्ञाति वैद्य रक्षण क्रमे हंदुन्वादेमेन अग्रमात्यवरया महासंगरत्नेट रक्षण सहतिक पत्र पिलिगेन्वीम अद सिदुकेरुना संज्ञा वहन्सेलागे मव पिया सहोदर सहोदरियान रजे रोहालक हो पौद्गलिक रोहालक रोहालगत वीमकदी दिनकट रुपयाल दहस मेकेन रुपयाल पहलोस दहसक उपरिमयक सह रोहालगतव सिदुकरुन लबन वैद्य परीक्षणेकदी हो औषध संदहा रुपयाल विसिपान दहसक उपरिमयक दक्वा गेवीम मिम रक्षण क्रमेट आयत्वन රුපියල් 2000ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර එය පුණ්‍ය කටයුත්තකදී සදහැවතුන්ට පූජා කිරීමේ හැකියාව පවතිනවා මෙම රක්ෂණ අවස්ථාව ඉදිරියේදී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී අවධාරණය කෙරුණා එමෙන්ම සසුනට දරුවන් පූජා කළ නිවසක් නොමැති දෙමව්පියන් සඳහා නිවසක් ලබා දීමේ මිහිඳු නිවාස යෝජනා ක්‍රමයට නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් මුදල් වෙන් කර ඇති බව ප්‍රකාශ කළ මහාචාර්ය ඉන්දරාගාරී ධම්මරතන නාහිමියන් බුද්ධ ශාසනයේ වෙනුවෙන් ඉටු කරන සේවාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ප්‍රණාමය පුද කළා. පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනඥයින් විවේචන ඉවසාගත නොහැකි තරඟකාරීත්වය පිළිබඳ අවබෝධයක් නොමැති පුද්ගලයන් බවට පත්ව ඇති බව අමාත්‍ය දළ සලහපරුම් මහතා පවසනවා. ඒ මාලිම්බඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමේ. අපේ රටේ පාර්ලිමේන්තුව දිහා බලන්න. මේ දැන් මම ඉන්න පාර්ලිමේන්තුව ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව දිහා බලන්න. කී දෙනෙක් ඉන්නවද විවේචන ඉවසන්න බැරි විවේචනයක් කරනකොට ඉවසන්න බෑ බූරුවා බල්ලා රටේ ඉන්න හැම සතාගේම නම කියලා බනිනවා පාර්ලිමේන්තුවේ කියන්නේ නැත්තේ එක සතාගේ නම විතරයි කවදාවත් ඇහිලා නැහැ සිංහයා කියලා බනිනවා සිංහයා කියලා බනින්න බෑනේ සිංහයා රෙන්න අනිත් හැම සතාගේම නම් කියනවා කබරය කියනවා වඳුරා කියනවා බූරුවා කියනවා බල්ලා කියනවා ඒ කියන අය දිහා බලන්න කවදාවත් ඉස්කෝලේක ටීම් එකක ඉඳලා නැහැ තරඟකාරීත්වය තේරෙන්නේ නැහැ ජය පරාජය බෙදා ගන්න දන්නේ නැහැ විනය තේරෙන්නේ एक අපේ රටේ දේශපාලනයේ තියෙන ලොකු රෝගයක්. ඒ වෙලා තියෙන්නේ ඒ දේශපාලඥයෝ බහුතරය ක්‍රීඩකයන් නොවීම හෝ අඩුම තරමින් කණ්ඩායම් ක්‍රීඩාවක සමාජිකයෙක්ව හොනු සිටීම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මැති ඇමතිවරුන් කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි හිතුවා අවුරුදු 5ක් අපි ආණ්ඩුව ගෙනියයි හරි විදිහට ජනතාවට යම් වැඩ කොටසක් කරලා කියලා. හැබැයි දැන් එන්න එන්නම අපිට තේරෙනවා මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම කඩා වැටීමෙන් ජනතාවට විශාල හානියක් සිද්ධ වෙගෙන යනවා. මේ හානිය සිද්ධ වෙගෙන යන නිසා අපිට තියෙනවා සමගි ජන බලවේගය එහෙම නැත්නම් විරුද්ධ පක්ෂය හැටියට රටේ ජනතාවට ඉදිරි අනාගතයේදී මොනවද කරන සැලසුම් කියන එක දැම්ම සකස් කරගෙන යන. ඒක ඉතා ඉක්මනින් අපිට සකස් කරන්න සිද්ධ වෙනවා. අපිට තියෙන බය තමයි අපි බලාපොරොත්තු වෙන 2024 25 වෙනකොට අපේ නායකයා රටේ ජනාධිපති වෙයි කියලා. හැබැයි ඊට පෙර මේ රටේ බලය ගන්න සිද්ධ වෙයිද කියන ප්‍රශ්නයක් අපිට දැන් මතුවේගෙන එනවා. මේ ආණ්ඩුව කරපු දේ තමයි වියත්මක ගෙනල්ලා දේශපාලනය කෙරෙව්වා. දේශපාලකයාට දැම්මා ප්‍රාදේශීය මට්ටමේ වැඩ කටයුතු කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අද ඇමතිවරයාට කිසිම තැනක් නැහැ
අද ව්‍යාත්මගේ කණ්ඩායම මේක හසුරවන්න කියලා සිද්ධ වෙච්ච දේ තමයි සම්පූර්ණ ආණ්ඩුව කඩා වැටිච්ච එක. අපි දකිනවා ජනාධිපතිතුමාට කොහෙත්ම විශ්වාසයක් නැහැ මේ රටේ මැති ඇමතිතුරු මන්ත්‍රීවරු ගැන. පැහැදිලිව අපි ආණ්ඩුවේ මැති ඇමතිතුරුන්ට කියනවා තමුන්නාන්සලාව දාලා තියෙන්නේ මේ ආණ්ඩුවේ වැඩ බැරි ටාසන්ල හැටියට පත් කළා කිසිම වැඩ කටයුත්තක් කරන්න තමුන්නාන්සලාට අවස්ථාව ලබා දීලා නැහැ. जनता विसिन प्रतिक्षेप कल पिरिसक विपक्षे सिट वात्मन आंडुव विवेचने करबेन सिटिन बव राज्य माध्य पियल निशांत महता पवसनवा एकोलम दी पेवती माध्य हमुवकट एक्वेमे දරුවංග දැනුවත් කිරීමට අවශ්‍ය කරන සියලු දේවල් අපි පෙරපාසල් සහ ඒ අවශ්‍ය කරන අය වෙත ලබා දීමේ කටයුත්ත සිදු කරලා තියෙනවා විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා අනිසි බියක් තියාගන්න එපා අවදානම් සහිත ප්‍රදේශ රැගෙන අනිත් සියලු ප්‍රදේශ වල පෙරපාසල් ආරම්භ කරනකොට සෞඛ්‍ය උපදේශ පරිදි පෙරපාසල් ආරම්භ කරන්නට දෙමව්පියෝ සහ වගකීතු සියලු දෙනා කටයුතු කරයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගෙන ප්‍රතික්ෂේප වේ පිරිසක් තමයි විපක්ෂයේ ඉඳගෙන මේ විදියට අපේ ආණ්ඩුවට සහ අපේ නායකත්වයට චෝදනා කරන්නේ. ඒක නිසා අපි පැහැදිලිවම වගකීමෙන් කියනවා කොහෙත්ම පෙළ නැහැ. භූම දානේද ආදාහනේද කියන එක දේශපාලඥයෝ තීරණය කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් කිසි ප්‍රකාශයක් නිකුත් කරාට පස්සේ ඒ ප්‍රකාශය හැම රටකටම එක විදියට බලපාන්නේ නැහැ. විශේෂයෙන්ම මේ රටේ ජනතාව පාස්කු පහරේදී කලබල වුණේ නැහැ. දේශපාලන වශයෙන් පිසාචයින්ට විවිධ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ ජනතාව වෙණි දේවල් වලට කලබල වෙන්නේ නැහැ. වත්මන් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ රටේ සම්පත් විදේශ රටවලට විකුණා දැමීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මීට කලින් තිබිච්ච රනිල් මෛත්‍රීපාල ආණ්ඩුවේ තිබිච්ච ආර්ථික ප්‍රතිපත්තිය වෙනසක් වෙලා නැහැ. ඒ ආණ්ඩුවේ තිබිච්ච රටේ සම්පත් විකුණගෙන කරන ආර්ථික ප්‍රතිපත්තියම තමයි වර්තමාන ආණ්ඩුවත් අනුගමනය කරමින් ඉන්නේ. එතකොට අපේ රටේ ජනතාව පහුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණයේදී විශාල බලයක් දීලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජිතපත් කළේ ඒ ආණ්ඩුව තිබිච්ච වැරදි ප්‍රතිපත්ති නිසා. හැබැයි අපේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජිතපත් කරා. රනිල් මහත්තයාගේ ආණ්ඩුව පරාජිතපත් කරාට රනිල් මහත්තයාගේ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති පරාජිතපත් වෙලා නැහැ. පරදීලා තියෙන කවුද පරදීලා තියෙන්නේ මේ රට වෙනස් කරාවි කියලා හිතාගෙන ඡන්දෙ දීපු ඡන්දදායක පරදීලා මහින්ද රාජපක්ෂ මහත්තය අනුතුරුංගව ලෝක රටවල වලට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විකුණන දේවල් ගන්න එපා මොකද ඒගොල්ලෝ ආපු ගමන් ආයෙම පවර ගන්නවා කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බදු දීපු විකුණපු දේවල් නැවත පවර ගන්නවා කියලා පොරොන්දු දීලා ඒ සම්බන්ධ පම්පෝරේ ගහලා ආපු ආණ්ඩුවක් ආපු ගමන් කරන්නේ රට සතුව තියෙන අප සතුව තියෙන වටිනාම සම්පත වෙච්ච මේ කොළඹ රාය නැගෙන ජටිය විකුණන්න නැත්තම් බදු දෙන්න දැන් මේ සීළු කටයුතු සූදානම් කරලා තියෙනවා. පසුගිය යහපාලන රජයේ සමයේ අධිකරණයට කළ බලපෑම් වත්මන් ආණ්ඩුව කිසි විටකත් සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවාද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි. UNP ආණ්ඩුව කාලේ නම් අධිකරණයට කියලා කරව ගන්න පුළුවන්. අපිට අධිකරණයට කියලා කරව ගන්න බෑ. අධිකරණය අපේ නෙමෙයි. අධිකරණය දැන් ස්වාධීනයි. වර්තමාන අධිකරණ ඇමතිතුමා අලි සබ්‍රි මැතිතුමා ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභියාචන අධිකරණයේ නිශ්චකාරු ප්‍රමාණය වැඩි කිරීම හරහා තමයි සාධාරණ ඉෂ්ට උනේ. නැත්තම් අර ස්වාධීන කොමිෂන් සභාව හරහා පත් උනේ ජේෂ්ඨය නෙමෙයි. ටෙලිෆෝන් එකෙන් කියලා Tamanට ඕන නඩු තීන්දුව දෙන අය. පොලිසිය වැඩේ පොලිසිය කරනවා, අධිකරණය වැඩේ අධිකරණය කරනවා, නීතිපති වැඩේ නීතිපති කරනවා. අපි ඇඟිලි ගහන්නේ නැහැ. අපි ඇඟිලි ගහන ඕන දෙයනේ. ඔය අපේ ආණ්ඩුව විවේචනය කරන පාර්ලිමේන්තුවේ ඉන්න කී දෙනෙක් අපිට පුළුවන්කම තියෙනවා හෙට හෙට හිරේ දාන්න. අපේ ආණ්ඩුව ඇවිල්ලා රංජන් රාමනායක මහත්තයාගේ අධිකරණයට අපහාස කිරීමේ නඩුව දෙපාරක් කල් ගියා. මම ටික නීතිය දන්න කෙනෙක් නිසා මම මගේ ටෙස්ට් එක උඩ ගියා. හැබැයි රංජන් රාමනායකම පෙරේද පාර්ලිමේන්තුව කියනවා මම 12 වෙනිදා යනවනේ හිරේ. අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න. පොලිසියට ස්වාධීනව කටයුතු කරන්න. නීතිමත් දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන කටයුතු කරන්න ආණ්ඩුව දීලා තියෙන නිසා තමයි අපෙන් පෙරලා විරුද්ධ පක්ෂය අහන්නේ ඇයි අරව ගන්න බැරි අත්අඩංගුවට කියලා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා යලිත් රාත්‍රී 9:35ට හමු වෙමු. රාත්‍රී පුවත් තුලින් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.